namo tassa bhagavato arahato sammasambuddhassa namo tassa bhagavato arahato sammasambuddhassa buddhaṃ saraṇaṃ gacchāmi buddhaṃ saraṇaṃ gacchāmi saraṇaṃ gacchāmi dhammaṃ saraṇaṃ gacchāmi saṅghaṃ saraṇaṃ gacchāmi saṅghaṃ saraṇaṃ gacchāmi dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi dutiyampi saṅghaṃ saraṇaṃ gacchāmi tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi tatiyampi saṅghaṃ saraṇaṃ gacchāmi paṇāti pāthā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi adinnādhammaṃ vīramaṇī sikkhāpadaṃ samādhiyāmi kāmeṣu micchācārā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi musāvādā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi pisunā vācā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi kharusā vācā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi saṅkhakkalāpā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi mityācīmā vīramaṇī sikkhāpadaṃ samādhiyāmi නීතිසරණ සහිතෝ ආජීවාෂ්ටමක සීලය දෙලොව දියුණුව පිණිසත් මාර්ගඵල නිවන් සුව පිණිසත් හේතු වේවා වාසනා වේවා නමෝ තස්ස මුනින් දස්ස නමෝ ධම්මස්ස තස්ස ච සංගස්සති නමෝ තස්ස තේතං තින්හං නමෝ අදිවාසේතු නෝබන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තමං අදිවාසේතු නෝබන්තේ සීලපායාස පරිකප්පිතං අනුකම්පං උපාදාය සතිධම්මාතු මුත්තමං අදිවාසේතු නෝබන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය සතිධම්මාතු මුත්තමං අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා සියලු වැරදි වලටද සියලු දෝෂ යනටද බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා දෙවනුවට මට සමාව ලැබේවා කෙවනුවට මට සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමණේන මනා කතාමේන අක්ෂයං කම්මේ බන්තේ රෝහි පඤ්ඤ තථාගත අක්ෂයං කම්මේ ධම්ම සම්දික්ඛික කාලික අක්ෂයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්ත
උතුම් බෝධිපක් සම්බාධන කරන උතුමන් එක තුන් ලෝ සසාරා විචරිතේ වාසය කරන උතුමන් සමග එකතු වීමේ උදාහරණ වැඩ පිළිල ආරම්භ කිරීමක් වශයෙන්ද මේ දක්වා කරගෙන ගිය උතුම් සාතන දෙකක් යාමිත පූජාවන් සිද්ධ කරමින් බොහෝ දෙනාට මේ සාතන පිළිවෙත පෙන්වා දෙමින් ගිය ගමනේ අවසානය හැටියටද මේ අත්මස්ථාන 12 ස්මස්ථාන විශේෂයෙන්ම කිය එවැනි උතුම් පූජනීය ස්ථානවල ඒ වගේම මහේ සාක්‍ය දේව බලන තියෙන ස්ථානවල කිරිහාර පූජාව තිබ්බට වඩා බොහොමයක්ම වැදගත් වන ස්ථානයක අවසාන වශයෙන් අද මේ මාසයේ අවසාන දිනය ඒ වගේම එළඹෙන මාසයේ දිනර පුරපසලොස්සක පොහොය දිනින් ආරම්භ කරන්නේ ඒ මාසයේ ඒ පුරපසලොස්සක පොහොය දින කිරිහාර පූජාව තියලා ඒ උතුම් වූ සාසනය තුළ ප්‍රතිපත්ති ශක්තියෙන් සැනසීම ලැබෙන ප්‍රතිපත්ති ආරම්භ කිරීමට පෙර ආතුව මේ උතුම් කිරිහාර පූජාව සිදු කිරීම විශේෂ වැදගත්කමක් තියෙනවා. ලංකා වාසී ලෝක වාසී සමස්ත සමස්ත ජනතාවටම වැදගත්කමක් තියෙනවා. කවුරුවත් නමුත් මේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ අවබෝධයේ වැදගත්කමට හේතුව පැහැදිලි කරගැනීම මේ ස්ථානයේදී මේ කිරිහාර පූජාව තිර මේ ස්ථානයේ කළ යුතුකම. සම්මුද සාතන් ප්‍රතිපත්තියට අනුව ලෝතර බුදුරජාන් වහන්සේ පෙන්වල දීපු සාතන ධර්මයේ ආරම්භ වෙන්නේ ඒ සාතනයට පිවිසීම ආරම්භ වෙන්නේ සාතනික ශක්තිය බබලීම ආරම්භ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් යන ගමනේදී සෝ මාර්ගඵල මාර්ග හතරයි ඵල හතරයි නිවනයි කියන මෙන්නේ නවලෝතර ශ්‍රී සද්ධර්මය තුල තමයි සම්මුද සාතනය පවතින්නේ ඒ වගේම මේ ඒ නවලුත්‍රාසී සද්ධර්මයේ තුල තමයි සද්ධා ධනෙ සීල ධනෙ ත්‍යාග ධනෙ හිරියොත්ක්ප ධනෙ සුත ධනෙ ප්‍රඥා ධනෙ කැටි වී තිබෙන්නේ. බොහොමයක් දෙනා හිතනවා මේ පන්සල්වල විහාරස්ථානවල චෛත්‍ය වටේ භෝගහ වටේ කරකුණාට මේ සම්මුද සාසනය තියෙනවා කියලා. නමුත් මේ මාර්ය පෙන්නලා දීපු ලෞකික සාසනය. ජීවමාන බුදුරජාන් වහන්සේලා පෙන්නලා දුන්නේ මොකද්ද ප්‍රතිපත්ති සාසනය සිත කය වචන සම්වර කරගෙන සීල සමාධි ප්‍රඥා දිනු කරගෙන ප්‍රඥාව වැඩෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ගමන් කරනවා නම් යම් පුද්ගලයේ කන්නේ පුද්ගලයාට තමයි සම්බුද සාසනය පවතින්නේ. එහෙමනම් ඒ සම්බුද සාසනය පෙන්වා දෙන රුපියල් සතවලින් බෑ. ඒ සම්බුද සාසනය පෙන්වා දීන්ට හැකියාව තිබෙන්නේ සත්‍යාර්ය ධනිය. එවැනි උතුම් සත්‍යාර්ය ධනයක් අරමුණු කරගෙන ඒ අරමුණෙන් කටයුතු කරන දරුවෙක්ව අරමුණු කරගෙන ලෝකයේ වෙනත් කිසිම ලෞකික සැප සම්පත් අරමුණු කරගන්නේ නැතුව ප්‍රතිපත්ති සාසනය තුළ ජීවත් වූ ආදරණීය මෑණියන් පියාණන් දෙපළකට වැඳුම් පිදුම් කරන්ට ඒ ගරු සත්කාර කරන්ට ඒ වගේම අසනීප වෙච්ච අවස්ථාවල් දී ගැන සොයා බලා කටයුතු කරන්ට තමන්ගේ සිත කය වචන යෙදවපු පරිවාර තමන් වටා ඒක රාශියේ සිටින අයගෙන් එන ගැටලු කරදර කම්කටොළු බව විඳ දරාගෙන නියුතුම් කටයුතු වල නිරත ඉන්ද්‍ර කීලයක් මෙන් ඒ කටයුතු අවසානය දක්වාම කරන්ට ශක්තියක් බලයක් ඇති ඒ ආදරණීය මෑණියන් කෙනෙක්ගේ නිවසේ තමයි අද මේ කිරිහාර පූජාව තිබෙන්නේ. දරුවන් අද නැතුණා ස්වාම පුරුෂයන් දැන් නැතුණා එතුමිය කරගෙන ගිය සම්බුද සාසන ප්‍රතිපත්ති ධාවනක කරගෙන ගිය එතුම් ප්‍රතිපත්ති සාසන ධර්මයේ තුල තියෙන ශක්තිය බලය ආරක්ෂාව එතුමිට තිබෙනවා. ඒ විතරක්ද නැහැ එතුමිය නියෝජනය කරමින් එතුමියගේ සමාජිකයෙක් එතුමියගේ පවුල කෙනෙක් ඒ ආදරණීය මෑණියන්ට පියාණන්ට තනියට සිටීමට ආරක්ෂා කරන් රැකවරණේ ලබා දෙන්නට
කටයුතු කරන්න ඉදිරිපත් කළා. ඒ විතරක්ද නෑ, එහෙම ඉදිරිපත් කරලා ඒ ගැන සොයා බලලා කටයුතු කළා. එතන අවස්ථාවලදී බාහිරින් පැමිණෙන වැරදි පස්පව් දස අකුසල් කරන අයගේ සමග එකතු වෙලා පැමිණෙන මිසදිටු බලවේග පාප බලවේග වලට හසු වෙලා ඒ අවස්ථාවන් විවිධ අවස්ථාවන්දී කරදර බාධක පෙම්නත් ඒවත් මර්ධනය කරන්ට ඒවත් පාලනය කරන්ට කටයුතු කළා. ඒ ආකාරයට කටයුතු කරමින් මේ උතුම් ගමන යන ආරම්භ කරලා ඒ ගමනේ අවසානය දක්වා ගෙනියන්නට අප්‍රමාදීව කටයුතු කරන්ට නොබියව කටයුතු කරපු තැනැත්තියගේ නිවසේ ඒ ස්ථානයේ තමයි මේ උතුම් පූජාව තියෙන්නේ. එවනම් මේ පූජාවෙන් ජාන්තන සකල දුපුණ්‍ය සම්බාතරණ මේ දක්වා අපි ගමන් මඟ පිළිබඳ දිව මෙතින් බලා ඉසුදු වීම පිළිබඳ දිව කණින් අසා ලෝක සතුන් සුරකින මහේසාක්‍ය දෙවිවරු මේ උතුම් පූජාවේ ආනිසංස පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. ඒ දෙවියෝද මේ පින් අනුමෝදන් වී හෙටින් ආරම්භ කරන උතුම් සාසනික ශක්තිය තුන් ලෝක සාරාත කරන බුදු ගුණ බලය මත කරන උතුම් සාසනික ශක්තිය සසර කුසලයක් ඇතියට යොමු කරවාලීමට කටයුතු කිරීම වශයෙන් තම තමන් මේ පින් අනුමෝදන් වී තම තමන්ගේ දේව ශක්තිය බලය වඩා වර්ධනය කරගනිමින් වර්ධන වන දේව බලයේ ශක්තිය දයෝදා තම තමන් ශක්තිය බලයේ පරිවාස සම්පත්තිය දයෝදා. මේ සසර කුසලයක් ඇති දේව මිනිසන් සහිත ලෝකයා මේ උතුම් සාසන ප්‍රතිපත්තිය කරා යොමු කරවාලීමට කටයුතු කරමින් ඒ අතට සත්‍ය සම්බුද්ධ සාසන ධර්මයේ තුලින් අවබෝධය තුලින් ප්‍රඥාවෙන් ආලෝකයක් උදා කර ගැනීමට මාර්ගය පාදා දීමට කටයුතු කරමින් ඒ මහේසාක්‍ය දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියට පෙරතුම් නිවන් සුව පතක් කර ගැනීම පිණිස කුසල් දහම් වැඩිම ආරම්භ කරන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා කරගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පවුලේ සියලුම දෙනාට පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මිත්‍යාවෙන් ඈත් වෙලා ඒ මෝහයෙන්මිත අන්ධකාරයෙන් ඈත් වෙලා ආලෝකයෙන් ආලෝක කරා යන ගමනට පිවිසීම ශක්තිය බල ලැබේවා. ඒ සෑම දිනකටම තුන්වැනි ආශිර්වාදයෙන් සියලුහපත ආලෝක උදාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. භවතු සබ්බමංගලං රත්නන්දවත් දේවතා සබ්බ විද්‍යාන් වාදේ නාතරාදී සේවාසුතේ වර්තින සබ්බමංගලං රත්නන්ද සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේ නාතරාදවත් සේවාවන්තු සේවාතු සබ්බමංගලං රත්නන්ද සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා තුත්ති භවන්තු තේ අභිවාදන තේලිච්ඡේ මික්ඛන් මධ්‍යපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංතේ ආයුවන්නෝතු කම්බලං ආයුර ආරෝග්‍ය සම්පත්තියේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතු. විශේෂයෙන් සඳහන් කළ යුතු වැදගත් කාරණයක් තිබෙනවා. සෝවාන් මාර්ගය සෝවාන් ඵලයට පත් වෙලා ඒ වගේම අනාගාමී මාර්ගයේ ගමන් කරන ආදරණීය මෑණියන් පියාණන් දෙපළට තමන්ගේ දෙපළගේම නෑදෑ පාර්ශ්වයම ඥාතීන් හිටියට කිසිම කෙනෙකුට බැරි වුණා ඒ තුන් මාර්ගඵලලාභී තත්ත්වයේ පසුවෙන ආදරණීය මෑණියන්ට පියාණන්ට පසඟ පිහිටුවා වැඳුම් පිදුම් කරන්න. අද දේවාල කරන බෝගත් වටේ කරගෙන අපි බුද්ධ ශාසනය පෙන්වලා දෙනවා කියන ඥාති හිතමිත්තාගෙන් බොහොමයක් ඉන්නවා යන්ත්‍රවංශ ගුරුකම් ගැන කියන නොයෙකුත් ආකාරي ආශ්චර්යයක කරන කාරණා ගැන කතා කරන මේ වගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ඉන්නවා. නමුත් අර මාර්ගඵලලාභීව ඒතු මරුණ සිතේ දරාගෙන සීල සමාධි ප්‍රඥා කියන සීලයට උපතක්ය දීලා කටයුතු කරන ධර්මයේ කරුණු කරගෙන ජීවත් වෙච්ච අම්මතාවට දෙන්නට පසඟ පිහිටුවා වඳින්නට කිසිම කෙනෙකුට බැරි වුණා. ඒකට හේතුව තමයි මිත්‍යා දෘෂ්ටියට ගහන සම්මාදිට්ඨිය ගහන්නේ වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය ඇයට වසවිස වගේ. ඒක නිසා සම්මාදිට්ඨියට එන්නම් තුනරුවන් අරමුණු කරගන්න ඕනේ. ඒ සසර කුසලයේ තියෙන මේ ස්ථානීය මේ උතුම් වූ පූජාව කියන්ට මේ පසුවිම සකස් කරපු ඒ ආදරණීය මෑණියන්ට. ඒක නිසා ඒ මෑණියන් ඒ වගේ මේ දෙපළ විසින්ම ඒ ආදරණීය පියාට මෑණියන්ට පසඟ පිහිටුවා වැඳලා තියෙනවා. එහෙමනම් එවැනි උතුම් ස්ථානයක් තමයි එවැනි උතුම් ස්ථානයක ඉන්න ජීවත් වෙන පිරිස තමයි වටින්නේ. අර නොයෙකුත් ආකාරයෙන් ලෞකික සාසනය පෙන්වා දෙමින් නොයෙකුත් දේවල් රැස් කරමින් යන ගමනට වඩා බුදුරජාණන් වහන්සේලාගේ අස්කරමින් යන ගමනට පිවිසලා ඉන්න ගිහි ජනතාව ඊට වඩා වටිනවා. ඒක නිසා මේ සම්බුද්ධ සාසනය තියෙන අස්කර කර යන ගමන සත්‍ය කර යන්නේ සීල සමාධි ප්‍රඥා පමණයි. ඒ සීල සමාධි ප්‍රඥා හිතට එකතු වෙන දේවල්. තමන්ගේ සිත කය වචනට එකතු වෙන දේවල්. ඒක නිසා අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය බවට පත් වීමට අද ලංකාවේ ජීවත් වෙන සියලුම භික්ෂු භික්ෂුණී දෙපිරිස කටයුතු කරන්න ඕනේ. එහෙම නොකළොත් සතරපාගත වෙන්න හේතුවක් වෙනවා. මොකද සාතනීය වෙන්නේ දීතන්තා පූජ කරන පිරිනමන දේවල් වලින් යැපිලා ඒ යැපෙන දේවල් වලින් ණය ගෙවෙන්න ලෞත්‍රා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන ප්‍රතිපත්ති සාතන්ට යොමුලා කටයුතු කරන්න.
එහෙමනම් ප්‍රතිපත්ති සාසනික ශක්තියට යොමු වෙලා පාලක පිරිසට ඒ බව අවබෝධ කරලා දීලා නොමග යන පාලක පිරිස සුමගට අරගෙන පංච දුස්චරිතය ලංකාවෙන් ඉවත් කරලා ලෝක අනිත් රටවල තිබුණට කමන්නේ සිවුදුරු මොඩම කරපු මේ ලංකාවෙන් මේ තත්ත්වය පංච දුස්චරිත වලින් ඉදහත් කරලා ඒ උතුම් කටයුතු ආරම්භ කරන්න සුදුසු කාලය. ඒක නිසා සෑම දිනකටම බියේ තුම්බියේ නිදහස් වෙන්න තුනරුවන් ආරම්භ කරගෙන තුනරුවන් ගාරුල ආලෝකේ ලබා ගන්න. සෑම නිවසකම ಜಾති ආගම් කුල ભેදයකින් තොර සෑම නිවසකම තුනරුවන් ආරම්භ කරගෙන බුදු කුටියක් තනාගෙන බුදු පහන දැල්වලා උදේ පාන්දරට වැඩ කටයුතු ආරම්භ කරන්න. ಜಾති ભેදයක් නෑ ආගම් ભેදයක් නෑ මිනිස්සයා උපත් කරන මිනිස්සුන්ට දුක නැති කරන බුදුරජාන් වහන්සේ තමන් සර්ණියක්. මේ විදිහට කටයුතු කරලා සියලු කටයුතු ආරම්භ කරගෙන ඉන්නවා කියලා එහෙනම් අපි මේ උතුම් වූ අවස්ථාවෙන් සමුගන්නව නැවතත් මෙවැනි අවස්ථාවකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන. තෙරුවන් සරණයි.